හොඳකෝ එති එන ගොඩ කතා පටන් ගන්න ලැස්ති අපි. අයිමන් විදුලිය හැමෝටම හිටින් ඔන්න තේනවා වාලට කවුද අද දවසට මාර්තක එකතු වෙලා ඉන්න කියලා. ින් අපි ලකින KGD ප්‍රසාත් කියලා කාරය පසම් තිරාණගමගේ ධම්මික ප්‍රසාත් කියපු හම අපි හැමෝම දන්න අපි හැමෝ ආදරය කරන චරිතය. ඒකට හේතුව බවට පත්වවෙන්නේ ඔහු ක්‍රිකට් පිටියට ආපු හම පුදුමාකාර ගැම්මකින් පුදුමාකාර ජවයකින් ක්‍රීඩා කරන චරිතයක්. තරගයක අවසානය වෙනකල්ම තරන්ගේ අතහරන්න නැති චරිත අතරින් ලංකාව ඉදිරීම ඉන්න කෙනෙක් කියලා අපිට ධම්මික ප්‍රසාත් හඳුන්වන්න පුළුවන්. ඔහොදන පොඩ්ඩවෙලා ඉන්නවා ක්‍රීඩාව එමනත්තන් බොහෝ දේවල් අතහරින් තමන්ටිය අමාරුව කියෙන දන්නට අතහරින්. හැබැයි මේ මට මතක් වෙනවා රුසියානු ලේඛක ෆියෝදෝර් දොස්තොයෙවස්කි මෙන්න මෙහෙම කතාවක් කියනවා. මගේ ජීවිතයට කරදර බාධක එන හැම විටම මම දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. ඒකට හේතුව තමයි මේක දෙවියන්ගේ ආශිර්වාදයක් විදිහටයි මම සලකන්නේ. කරදර බාධක එන හැම වතාවකදීම මම කලින්ට වඩා දහගුණයක් ශක්තිමත්ව නැගී සිටිනවා කියලා. ඒකට හොඳම උදාහරණයක් තමයි ධම්මික ප්‍රසාද් කියලා කියන්නේ. ඉතින් ධම්මිකයි මේ දවස්වල පුහුණුවෙන් කටයුතු වල නියුත වෙනවා. අපි දන්නවා මේ මෑතකදී අන්තර්ජාලයේ වීඩියෝ පවා නිකුත් වෙලා තිබුණා. මේ තරුණ ක්‍රීඩකයන් එක කරට කර තාමත් ඔබ ජිම් එකේ ඉන්නවා, ඒ වගේම පන්දු යවනවා, මේ පිටියේ පුහුණුවීම් වල නිරත වෙනවා. මොකද්ද මේකේ තියෙන රහස? ඇත්තටම මම හිතන්නේ ඔබ කිව්වා වගේ මගේ ක්‍රීඩා දිවියේ උච්චතම අවස්ථාවේ ඉන්නකොට තමයි මම ආබාධයකට ලක් වෙන්නේ. ඉතින් කිව්වා වගේ මම ලංකාවේ රංගයියත් එක්ක, රංගන හේරත් එක්ක තමයි මගේ සුසංයෝගය බැඳලා තිබේ ගොඩක් ටෙස්ට් තරඟවලදී. ඉතින් අවුරුදු දෙකමාරක් අපි දෙන්නගේ සුසංයෝගයත් එක්ක මට හැකියාවක් ලැබුණා. ඒ වෙනකොට ලංකාවේ නොම්බර් එකේ ටෙස්ට් වේග පන්දුවන්න බවට පත්වෙන්නට, ඉතින් ලෝක ශ්‍රේණිගත කිරීම වලත් මම ඉතාමත් ඉහළින් තිබ්බේ. මම හිතන්නේ පළවෙනි 10 අතර මම හිටියේ. ඉතින් මට මගේ අරමුණ වෙලා තිබ්බේ, ඒ කියන්නේ මම ක්‍රිකට් ක්‍රීඩාව පටන් ගත්තට පස්සේ මට අරමුණක් තිබ්බ කවදා හරි ශ්‍රී ලංකා ජාතික පෙළ නියෝජනය කරන්නට ඕනයි කියලා. ජාතික පෙළ නියෝජනය කරගෙන යද්දි මට අවස්ථම මං හිතුවා මට කවදා හරි ලංකාවේ ඉන්න නොම්බර් එකේ පන්දුවන්න වෙන්න ඕනයි කියලා. ඊට පස්සේ එහෙම ක්‍රීඩා කරගෙන යද්දි එතනට ආවට පස්සේ මගේ ගෝල් එක උනේ ලෝකේ ඉන්න නොම්බර් එකේ පන්දුවන්න වෙන්න. ඉතින් යම් කිසි හේතුවක් මත මට එක් කරගන්නට බැරි වුණා. ඉතින් අසම්පූර්ණ වෙච්ච කාර්යය නැවත මං හිතන්නේ මට නොම්බර් එකේ වේග පන්දු යවන්නට වෙන්න පුළුවන් වේවි කියලා කාලයත් එක්ක. නමුත් මම දන්නවා තවමත් මට තරඟ ජයග්‍රහණය කරවන්නට පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. මොකද මම ක්‍රීඩා සමාජ ක්‍රීඩා කළා, තරඟ වලට සහභාගී වුණා. ඒකම පළාත් තරඟාවලියේ, සිව් දින තරඟාවලිය සහ එක් දින තරඟාවලිය දෙකක්ම නියෝජනය කරා. ඉතින් සිව් දින තරඟාවලිය ජයග්‍රහණයකයන් බවට පත් වුණා. ඉතාමත් හොඳින් පන්දු යවුවා. ඊට පස්සේ එක් දින තරඟාවලිය දෙකේම එකක ශූරතාවයේ සහ අනිත් එක සම ශූරතාවයේ වර්ෂාව නිසා අපිට ජයග්‍රහණය ලබා කරගන්න හම්බුනේ අවසාන තරඟාවලිය. ඉතින් එක් දින තරඟාවලිය දෙකම ජයග්‍රහණය කරා අපගේ ක්‍රීඩා සමාජ. ඉතින් අවසාන අවස්ථාවේ මම නායකත්වයේ සපයලා වැඩිම, ඒ කියන්නේ දෙවණියට වැඩිම වේග පන්දුවන්නෙක් විදිහට කඩුල් ලබා ගත්ත මේ තරඟාවලියේ, ගිය තරඟාවලියේදී. ඉතින් ඔය වගේ මගේ ක්‍රීඩාව දිවගෙන යනවා. ඉතින් මම නවත්තපු තැනින් නැවතත් ආරම්භ කරලා මගේ කණ්ඩායමෙන් උපරිමය කරන්නට තමයි මම මේ උත්සාහයක් දරන්නේ. කොහොමද ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වුණේ? පුංචි කාලේදී මේ ක්‍රීඩාවට යොමු වෙලා එද්දී තිබිච්ච බාධක මොනවද? කොහොමද මේ දේවල් ජයගත්තේ? අපි ඒ මතකය අලුත් කළා. ඇත්තටම මම මේ අධ්‍යාපනය හැදෑරුවේ කඳාන ඩිමැසනට් කොලෙජ් එකෙන්. ඉතින් අවුරුදු 7-8 වෙද්දි මම ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරනවා. 3 වසරේදී මම දක්වපු දක්ෂතා හේතු කොටගෙන මට අවස්ථාවක් ලැබෙනවා පාසල් හාඩ්බෝල්, ඒ කියන්නේ පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්නට. මේ කාලය තුළදී වර්නන් සේනානායක ගුරුපියාණන්, ඊට පස්සේ මේජර් සිල්වා ගුරුපියාණන්, මං හිතන්නේ මේ දෙන්න තමයි මගේ කුඩා කලදී මාව මේ තත්ත්වයට ගේන්නට මූලිකව අදිතාලම දැම්මේ. ප්‍රතිකරුවෙක් විදිහට තමයි මගේ ගමන ආරම්භ කරන්නේ. මම ඒ කාලේ ලෙග් ස්පිනර්. ඉතින් මට ඇත්තටම ඒකේ රසබර කතාවක් තියෙනවා. මේජර් සිල්වස් එතුමා අපිත් එක්ක කාලය ගත කරා සහ අපිට ගුරුහරුකම් දුන්නා. ඉතින් මට මේ ලෙග් ස්පින් එක යවන්නට බෑ ඉස්සර. ඉතින් සර් කරන්නේ හැමතිස්සෙම මට මාව බිත්තියක් ළඟට ගෙනිහිල්ලා, තාප්පිකාවට ගෙනිහිල්ලා මේ ලෙග් ස්පිනර් කෙනෙක් කියන්නේ මේ අත මෙන්න මේ විදිහට පන්දුව ඩෙලිවර් කරද්දි මෙන්න මේ විදිහට තමයි ඩෙලිවර් වෙන්න ඕන. එතකොට මට යන්නේ ගුග්ලිය. මෙහෙමමයි
සම්බන්ධව රිලිස් වෙන්නේ. ඉතින් ඒක කරන්න හින්දා එක්සයිසස් එක මේ එක්සයිස් එකක් විදිහට ඩ්‍රිල් එකක් විදිහට මෙන්න මේ විදිහට හැමතිස්සම බිත්තිය පැය කාලක් විතර ඕක කරන්න වෙනවා එක්සයිස් එක. ඉතින් ඔය වගේ මගේ පන්දයමත් එක්ක මම ප්‍රතිකරුවෙක් විදිහට ඩිවලොප් වෙගෙන ආව ඉස්සරහට. ඉතින් කීර්ති ගුණරත්න හිටපු වේග පන්දවන්න ඒ ගුරු මහතායටදී මට පුහුණුව ලබා ගන්නට හැකි වෙනවා. එතුම තමයි ඒ කාලේ අපගේ පුහුණුකරු. ඉතින් අවුරුදු 17න් පහළ කණ්ඩායම අපි ආනන්ද සමග ආනන්ද විද්‍යාලයත් සමග තරගයකට සහභාගී වෙන්නට යද්දී අපි හිටපු වේග පන්දවන්න දෙන්නම අසනීපේ තත්ත්වයකට පත් වෙලා. ඉතින් කෝච් අහනවා මගෙන් ඇවිල්ලා දැන් මේක මොකද කරන්නේ? මන්සයට කතා කරලා කිව්වස දැන් අපිට කරන්නට වෙන විකල්පයක් නැත්නම් මම පන්දයම ආරම්භ කරන්නම් කියලා. ඉතින් රණප් එක ටිකක් ළුළු දිගට අරගෙන මං පන්දිවුවා. පන්දිවද්දී සර්ට් පුදුමු වුණා මට මෙච්චර හයියෙන් බෝල් කරන්න පුළුවන්ද කියන එක. ඊට පස්සේ තරගේ අපි පොඩි ලකුණු ගානකින් තරගේ පරාජයට පත් වුණා. ඉතින් නමුත් මම කඩලු හතරක් දවා ගත්තා. ඊට පස්සේ කීර්ති ගුණරත්න ඒ ගුරු පියාණන් මට ඇවිල්ලා කතා කරලා කිව්වා ධම් එක මේක තමයි ඔබට හරියනම දේ. අපි මෙතන ඉඳලා වේග පන්දු යවන්න පටන් ගමු කියලා. ඊට පස්සේ මම හිටපු වේග පන්දු යවන්නන් දෙදෙනාට වඩා ඉතාමත් හොඳින් පන්දු යවුවා. වැඩි කාලයක් ගන්න හම්බුනේ නැහැ. මාස ගානකින් මට ශ්‍රී ලංකා සංචිතයට අවුරුදු 19 පහළ සංචිතයට එන්න අවස්ථාවක් ලැබුණා. ඉතින් ඕක තමයි මගේ මේ ගමනේ ආරම්භය සහ මගේ ගමනේ ඒ කියන්නේ හරවුම් ලක්ෂය ඇවිල්ලා අවුරුදු 17 තමයි පත් වෙන්නේ. ඉතින් ධම්මික ප්‍රසාද් කියන කෙනාව ඇත්තටම මේ වේග පන්දවන්න විදියට හඳුන්වලා දුන්නේ කීර්ති ගුණරත්න මේ ගුරු පියාණන්. ඉතින් මම එතුමන්ට විශේෂ ස්තුතියක් පුද කරන්නට ඕන. අපිට පොඩි කාලේදී සාමාන්‍යයෙන් අපි ක්‍රිකට් ක්‍රීඩා කරනවා අපි ආසයි බැට් කරන්න. බෝල් කරන්න වැඩි ආස නැහැ. එතකොට පිතිකරුවෙක් වෙන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. එතකොට කොහොමද පුහුණු කරුවෙක් මේ හැකියාව වඳුනගන්නේ? දැන් ඔබේ හැකියාව වඳුනගන්නේ සෑහෙන හම්බෙකින්. මම හිතන්නේ එතුමගේ තිබ්බ අත්දැකීමත් එක්ක එතුමන්ට පේන්නේ නැති මට වේග පන්දයවන්නෙක් විදිහට අනාගතයේදී සාර්ථක වෙන්නට පුළුවන් කියලා. ඉතින් ඒ හරහා තමයි මාව යොමු කළේ වේග පන්දයවන්නෙක් හැටියට. ඊට පස්සේ මගේ ක්‍රිකට් දිවිය මං හිතන්නේ මම අවුරුදු 19 පහළ ලෝක කුසලානයට සහභාගී වෙලා ඒකෙත් ඉතාමත් හොඳට දස්කම් දක්වලා ඊට පස්සේ එංගලන්තයේ මාස 6ක ශිෂ්‍යත්වයක් ලබා දෙනවා ක්‍රිකට් බෝඩ් එක හරහා නැත්නම් මේ පාලක මණ්ඩලය හරහා. ඉතින් මට අවස්ථාවක් මේ කාලය තුලදී මං හිතන්නේ මට තනියමම දේවල් කරගන්නට හැකියාවක් ලැබුණා. කියුරේටර් එකේ මේ ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකේ ග්‍රවුන්ඩ්ස්මන්ට උදව් කරන ජොබ් එකක් මට කරන්නට වුණා. ඔහුත් එක්ක කවර්ස් අදින්න වුණා. ඔහුත් එක්ක තනකොළ කපද්දී ඔහුට උදව් වෙන්නට වුණා. ඉතින් ලොකු අත්දැකීමක් ක්‍රීඩකයෙක් විදිහට. මම හිතනවා ඒ අත්දැකීම් තුලින් තමයි මම ජීවිතය ගොඩනගා ගන්නට අවස්ථාවක් ලැබුණේ. ඊන් පස්සේ මම අන්ඩර් 19 එමේ කාලේ ඉවර කරලා ලංකාවට එනවා. ඉතින් මට අවස්ථාවක් ලැබෙනවා මේ වෙලාවේ මතක් කරන්නට ඕන ඕවන් මතව හිටපු අපේ අවුරුදු 19 පාලෙ හිටපු පුහුණුකරු. ඉතින් ඔහු එවකට කණ්ඩායමේ නායකත්වයේ දරූ මාව නතපත්තු මාව නයයට කියලා තිබ්බ මං ගැන. ඉතින් මම අද ලංකාවට එනවා. ඊට පස්සේ හෙට පුහුණුවීම් සැසියක් පැවැත්වෙන NCC ක්‍රීඩාංගණය. ඉතින් මට කෝච් කතා කරලා ඕන් මතව කතා කරලා කියනවා ධම්මික හෙට පුහුණුවීම් වලට යන්න පන්දුවන්නට තියෙනවා ශ්‍රී ලංකා ජාතික පෙළට. ඉතින් මට අවස්ථාවක් ලැබෙනවා ප්‍රතිකරණයේ යෙදෙන්නේ මාව නයය සසන තය මවනයි කීපවතාවක්ම මට අවුට් වෙනවා. ඊට පස්සේ අවුට් වෙලා පුහුණුවෙන් කටයුතු ඉවර වෙලා මට කියනවා පොඩ්ඩක් නවතින්න කියලා. ඉතින් මම නවතිලා මේ මවනයි එනකම් බලාගෙන ඉද්දී මගෙන් ඇහුව මවනයි අද වගේ මතකයි මල්ලී කොහෙද ගහන්නේ කියලා. මම ඊට පස්සේ කිව්වා මගේ නම ඇහුවා ධම්මික ප්‍රසාද් කියලා කියපුවම කොහෙද ගහන්නේ කියලා ඇහුවා. මම කිව්වා නෑ මම මේ ඊයේ තමයි ආවේ එංගලන්තේ ඉඳලා. රයිට් ඕකේ මට වාගෙන ඕවන් කියලා තියෙනවා. මල්ලි විනාඩියක් ඉන්න ප්‍රැක්ටිස් ඉවරලා ඔහොම මෙසේජ් එකට යන් කියලා මම SSC එකට අරගෙන ගියා. SSC එකට අරගෙන යන අතරතුරේ මට කිව්වේ එකම එක දෙයයි වේග පන්දවන්නෝ ඉන්නවා ලංකාව නියෝජනය කරන. හැබැයි මෙතනදී ඔබට කණ්ඩායමේ අවස්ථා මේ ස්ථානයක්
හදාගන්නට ඕන්න, ඔවුන් එක ෆයිට් කරන්නට ඕන. හැබැයි මේ ක්ලබ් එක දාලා යන්න එපා. ඔයා ෆයිට් කරොත් අනිවාර්යයෙන්ම ඔයාට ශ්‍රී ලංකා ජාතික පෙළ නියෝජනය කරන්නට හැකියාවක් අනිවාර්යයෙන්ම ලැබෙනවායි කියලා මට ওই අරණ අතරතුර කිව්වා. ඉතින් මාව ගිහිල්ලා එවකට හිටිය පුහුණුකරු ඩැරල් කියලා මේ මිස්ටර් ඩැරල්ට මාව බාර දෙනවා. ඉතින් එතන ඉඳලා 2001-2002 ඉඳලා මම SSC කණ්ඩායම නියෝජනය කරනවා. එතනින් තමයි මගේ ක්‍රිකට් ආරම්භය පටන් ගන්නෙ. අවුරුදු 19-15 මම සිලෙක්ෂන් මැචස් එහෙම නැත්නම් තෝරා ගැනීමේ තරඟවලට සහභාගී වෙද්දී විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන චම්පක රාමනායක මගේ ගුරු පියාණන්. මොකද හේතුව චම්පක අයියා සෑහෙන උදව් කරා. මොකද අද ඇත්තටම කීර්ති ගුණරත්න මගේ හිටපු පුහුණුකරු සහ චම්පක අයියා නැත්නම් මම හිතන්නේ අද ධම්මික ප්‍රසාද් කෙනෙක් ඉඳීවි කියලා. ඉන් පස්සේ මම අකඩමියකට සිලෙක්ට් වුණාට පස්සේ අනුෂ සමරනායක අපේ හිටපු පුහුණුකරුවත් මතක් කරන්න ඕන. ඔහුගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. මොකද ඔහු මට සෑහෙන දේවල් කියලා දුන්නා. දැන් ඔබ 4 වසර ඉඳලා පාසලේ ක්‍රිකට් ක්‍රීඩා කරනවා. දැන් ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියන්නේ සෑහෙන වෙලාවක් ඒ වෙනුවෙන් කැප කරන්න සිද්ධ වෙනවා. මේ නිසා පාසල් වැඩ කටයුතු වලට බාධා වුණාද? කොහොමද ඒ දේවල් කරගත්තේ? නැ, කිසිම වෙලාවක මගේ පාසල් කටයුතු වලට කිසිම බාධාවක් මේකෙන් ඇති වුණේ නැහැ. මොකද හේතුව මම පුරුදු වෙලා හිටියා. මම ඇවිල්ලා රැට හැමදාම පැයක් පැයකමාරක් අද දීපු වැඩ පොඩ්ඩක් බලාගෙන හැමතිස්සෙම ඒ කියන්නේ පොඩ පාඩම් කරනවා. ඒ කියන්නේ පාඩම් කරනවට වඩා අද දීපු වැඩ මොනවද කියලා පොඩ්ඩක් ආයේ මතක් කර ගැනීමක් තිබ්බා මගේ. ඉතින් මගේ ඒක පොඩ්ඩක් මනසේ තිබ්බා. ඉතින් මට විභාගේ ලං වුණයි කියලා ලොකුවට පාඩම් කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් අධ්‍යාපනය ක්‍රීඩාව සමබරව අරගෙන ගියා. ඔබ ක්‍රීඩකෙක් නොවි අධ්‍යාපනයේ පැත්තෙන් යම්කිසි වෘත්තියක් තෝරගත්තා නම් මොන වගේ වෘත්තියකට යයිද? මම හිතන්නේ මගේ තාත්තගේ නම් අරමුණ තාත්තත් නම් හීනයක් තිබ්බේ මම කවදාහරි ඉංජිනේරුවෙක් වෙනවා වගේ ඉංජිනේරුවෙක් වෙනවා දකින්න. ඉතින් ඔවුන්ටත් කාලයක් යද්දිම තේරුණා මොහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා පෙන්වනවා. ඉතින් මම ඒ හරහා ඉදිරියට ආවි කියලා. ක්‍රිකට් ක්‍රීඩාවට ආවහම මේ අධ්‍යාපනයෙන් ලබාගත් පන්නරය මට දැනෙන විදිහට සෑහෙන වැදගත් වෙනවා. මොකද තරංගයක් අපි ක්‍රීඩා කරනකොට මේ තරංගයේ කළමනාකරණය කරගන්නේ කොහොමද? මේ රන් රේට් එකට අපි බෝල් කරන්නේ කොහොමද? මේ ඕවරේට අපි ලකුණු කීයක් දෙන්න පුළුවන්ද? මෙන්න මේ වගේ දේවල් වලට අපි අධ්‍යාපනයෙන් ලබා ගන්න අර තර්කන හැකියාව මේ ක්‍රීඩාවේ අත්දැකීම් වලට වඩා ඉවහල් වෙනවා කියලා මට හිතෙනවා. ධම්මිකේ එකඟද ඒ කතාවට? ඇත්තටම ඔව්, මං හිතනවා ඒකට මේ මං ඔබ කිව් මේ දේවල් වලටත් එකඟයි. ඉතින් අධ්‍යාපනය කියන්නේ මම හිතන්නේ දෙක පටලව ගන්න නැතුව තමන්ගේ වෘත්තිය තමන්ගේ ජීවිතය කියන දේ පටලව ගන්න නැතුව මේ ඔයාට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා නම් මම දකින්නේ මම හිතන්නේ ඒක තමයි මනා අධ්‍යාපනය කියලන්නේ. අපේ රටේ දැන් අපි සමාජ මාධ්‍ය ජාල ගන්නකො මේ රටේ කොච්චර වැදගත් දේවල් මේ රට ඉස්සරහට ගෙනියන්නට දේවල් අපිට කොච්චර කතා කරන්නට පුළුවන්ද? හැබැයි අපි කතා කරන්නේ තියෙන කුණු නේද? තියෙන ඒ කියන්නේ අපිට අනවශ්‍ය දේවල්. ඒ කියන්නේ මාතෘකාව බවට පත් වෙන සතිය 2-3-4. හැබැයි අපි මේ දේවල් වලින් පොඩ්ඩක් එළියට ගිහිල්ලා බැලුවොත් අපි අනිත් කෙනා වටනවා වෙනුවට අනිත් කෙනාව නැගිටවන්නට පුළුවන් නම් මේ නිකන් හිතන්න අපි මේ දේවල් වලින් ඈත් වෙලා මේ දේවල් වලින් ඔබ්බට ගිහිල්ලා මේ වැඩ කළොත් අපේ රට කොච්චර දුරට ලස්සන තැනක් බවට පත් කරගන්නට හැකි වේවිද? දැන් මේ සමාජ ජාල ගැන ප්‍රශ්නේ මතුවෙච්ච නිසා මම ඔබෙන් මේ කතාව අහන්නම්. දැන් අපේ තියෙන සමාජ ජාල මාධ්‍ය තුල ඉන්නවා අපිට ඇන්ජලෝ මැටියුස්ගේ ෆෑන්ස්ලා ඉන්නවා. ඊළඟට දිනේෂ් චන්දිමාල්ගේ ෆෑන්ස්ලා ඉන්නවා. මේ වගේ මේ ෆෑන්ස්ලා අතර විවිධ ගැටුම් තියෙනවා. ඔවුන් සමහර විට කියනවා මැටියුස් තරහයි මෙයා එක්ක, මාලින්ග තරහයි මෙයා එක්ක. මේ වගේ කතා කියනවා. දැන් ඔබ සම්බන්ධයෙන් මම දැක්ක මේ පහුගිය දවස්වල තියෙනවා ධම්මික ප්‍රසාද් තරහයි මාලින්ග සහ නුවන් කුලසේකරයි. මොකද්ද මේ කතාව? අවුරුදු 19 ඉඳලා කුලේයි මමයි අවුරුදු 17-15 ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායමේ එකට ක්‍රීඩා කළේ. ලසිත් ව හම්බ වෙන අවුරුදු 19-15 අපගේ සංචිතයකට ක්‍රීඩා කරද්දී එක බත් එක 3 දෙනා එකට කන්නේ. හැමතිස්සෙම යම්කිසි කාරණයක් කරද්දී කාරණාවක් කරද්දී අපේ මත ඉදිරිපත් කරනවා. සමහර වෙලාවට ඔයාගේ මතයට මම කැමති වෙන්නේ නැහැ, මගේ මතයට කැමති වෙන්නේ නැහැ. හැබැයි ඒ දේවල් එතනින් ඉවරයි.
කිසිම වෙලාවක මම විශ්වාස කරන දේ තමයි මම ක්‍රිකට් ක්‍රීඩකෙක් විදිහට මම ක්‍රිකට් ක්‍රීඩාවෙන් එළියට යද්දි මම කාත් එක්කවත් තරහ නැහැ. දැන් අපි අද කතා කරනවා ක්‍රීඩකයන්ට තියෙන මානසික පීඩනය ගැන ගොඩක්. මානසික පීඩන නිසා තමයි මේ ක්‍රීඩකයෝ දක්ෂතා අතරට එන්නේ නැත්තේ කියලා. එහෙම බැලුවොත් ඔබ සෑහෙන විදිහට මානසික පීඩනයට ලක් වෙච්ච ක්‍රීඩකෙක්. කොහොමද තාමත් මේ විදිහට සර්වයිව් වෙලා ඉන්නේ? මදනේ ක්‍රීඩාවේ එක පැත්තක් තමයි ආබාධ කියන්නේ. ඉතින් අවාසනාවන්ත ලෙස මම හිතන්නේ මට මගේ කැරියර් එකේ මම සෑහෙන ප්‍රමාණයක් ආබාධ වලට ලක් වෙනවා. හැබැයි හැම වෙලේම මම හිටියට වඩා හයි වෙලා තමයි ටීම් එකට එන්නේ. මොකද හේතුව මට විශ්වාසයක් තිබ්බ හැමතිස්සෙම මට මගේ කණ්ඩායම වෙනුවෙන් යමක් කරන්නට පුළුවන් කියලා. මොකද මම මේ ඉන්න කෙනා නෙමේ, මට මීට වැඩි ඇතුලේ දක්ෂතාවයක් තියෙනවා මේක එළියට ගන්නට පුළුවන් කියලා මන් තුළ මං කෙරෙහි විශ්වාසයක් තිබ්බා. ඉතින් ඒ විශ්වාසය තුළ තමයි මම හැමතිස්සෙම අර කිව්වා වගේ හයි වෙලා එළියට එන්නේ. ඉතින් මම හැමතිස්සෙම කියන්නේ පුළුවන් තරම් ඔබගේ ප්‍රතිවාදියා ඔබම කරගන්න, එතකොට තමයි ඔබට ඉස්සරහට යන්නට පුළුවන්. කොහොමද වයසට යනකොට අපි දැන් දන්නවා වයස අවුරුදු 30ක් 32ක් 33ක් වෙනකොට අපේ අපිට අර 18 20 කරපු දේවල් කරන්න බෑ. අපේ ඇඟ ඇතුලෙන් ඒක අපිට දැනෙනවා. කොහොමද ඔබ මේක පවත්වාගෙන යන්නේ? ඇත්තටම මං හිතාගෙන හිටියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගන්නවයි කියලා. ඉතින් අනපේක්ෂිත ලෙස මගේ ශල්‍යකර්මයකට භාජනය කරා. ශල්‍යකර්ම තුනකට මම සිලෙක්ටර්ස්ලට එවකට හිටපු තේරීම් කමිටුවට මම කතා කරා. කතා කරපුවම කිව්වා ධම්මික ඔයාගේ ෆිට්නස් ප්‍රූව් කරන්න ඕන, ඔයා මැච් ගහන්න ඕන, ඔයා ක්ලබ් එකට ගිහිල්ලා ඔයා ප්‍රූව් කරන්න ඔයාගේ ෆිට්නස්, ඊට පස්සේ ඔයාගේ පන්දුවම කොහොමද කියලා අපි බලන්න ඕන, ඔබගේ පන්දුව විසිකිරීම නැත්තම් ත්‍රෝ කිරීම කොහොමද කියලා බලන්න ඕනයි කියලා. මම අවුරුදු ඒ කියන්නේ එකමාරක් දෙකක්ම ක්ලබ් එකට ගිහිල්ලා ක්ලබ් ක්‍රිකට් ගහුවා. ලොකෝ ස්පෙල්ස් දැම්ම. සර්ජරියකින් පස්සේ ඇවිල්ලා තුන් දින තරඟ ක්‍රීඩා කරා, සිව් දින තරඟ ක්‍රීඩා කරා, පළාත් තරඟාවලියේ සිව් දින තරඟ ක්‍රීඩා කරා, එක් දින තරඟාවලි ක්‍රීඩා කරා, ඉතාමත් හොඳට කරා. ඒ සීමිත ඕවර පන්දුආර තරඟාවලි දෙකේම දෙවනියට වැඩිම කඩුල්ලාභයා බවට පත්වෙන්නට අවස්ථාවක් ලැබුණා. SSC කණ්ඩායම වෙනුවෙන් තරඟාවලි දෙකම අපිට ජයග්‍රහණය කරන්නට මේ අවස්ථාවක් ලැබුණා 2018-19. ඉතින් ඔය වගේ මම පියවරෙන් පියවර ආයාව ඇවිල්ලා මම මගේ පුහුණුවීම් කටයුතු හරි ආකාරව කරගෙන යනවා. සමාජ මාධ්‍ය ජාලාවල සමහරලාට මම පුහුණුවීම් කරන ආකාරය මුදා හැරලා තියෙනවා. මේ හැමතිස්සෙම මේ දේවල් තුලින් තමයි ක්‍රීඩකෙක් ජිම් එකට යන්නේ තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය හරි ආකාරව තියාගන්න. මොකද සමහර කොට්ටාසෙගේ මතයක් තියෙනවා ජිම් කරලා ක්‍රිකට් ගහන්න පුළුවන්ද නැද්ද. ජිම් එක අපි කරන්නේ ශාරීරික යෝග්‍යතාවේ 100%ක් හරියාකාරව පවත්වාගෙන යන්න. ඉන්ජරි එකක් වුණාට පස්සේ අපි රීහැබ් කරනවා කියනවා. ඉන්ජරි එකක් වෙන්නට කලින් ප්‍රීහැබ් කරනවා. ඒ කියන්නේ අවශ්‍ය මසල්ස් ටික අපි හරියාකාරව සකසගෙන තියාගන්නවා. නැත්නම් ඉන්ජරි එකෙන් පස්සේ අපි රීහැබ් කරන්නේ ඒ මසල් එක නැවතත් යථාතත්වයට පත් කරගන්න. ඉතින් ඔය කාරණාවල් තුල තමයි අපි මේ ජිම් එකට ගිහිලා මේ ව්‍යායාම වල කරන්නේ. ඔබ හැව වගේ වයස කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. වයස කියන එක ඔබගේ මනසේ තියෙන්නේ. ඔබ හැමතිස්සෙම හිතුවොත් මට මේ දේ කරන්නට බැහැයි කියලා ජීවිතයට කරන්නට බෑ. ඔයා හිතුවොත් මේ දේ කරන්නට පුළුවන් කියලා අනිවාර්යයෙන්ම ඔයාට කරන්න පුළුවන්. කතා බහ ඉවර කරාම කලින් මම තව එක ප්‍රශ්නයක් අහන්නම්. මේක මේ මට කුචි කාලේ ඉඳලම තියෙන ප්‍රශ්නයක්. සමහර ක්‍රීඩාවලදී ඔබටත් ඔය ප්‍රශ්නේ ඇති. ඔබ තරඟ ආරම්භ කරන්නේ පිතිකරුවෙක් විදිහට. ඊට පස්සේ ඔබ දඟපන් දෙවන්නෙක් විදිහට ඉඳලා අවසානයේදී වේගපන් දෙවන්නෙක් බවට පත් වෙනවා. දැන් අපි දකිනවා අතීතයේ ඉඳලම මේ අවසාන පෙළේ ක්‍රීඩකයන්ට පන්දුවට පහර දෙන්න හැකියාවක් නැහැ. ඔවුන් වේගපන් දෙවන්න විදිහට මට අවුරුදු 10ක් 15ක් ක්‍රීඩා කරනවා. එතකොට ඔවුන් නිතරම ඇසුරු කරන්නේ මේ ලෝක පූජිත පිතිකරුවන් තමයි ඇසුරු කරන්නේ. හැබැයි ඔවුන්ට අඩුල්ලේ රැඳිලා ඉන්න يعني බොහෝ දෙනෙකුට අපහසුයි. මොකද්ද මේකට හේතුව? එතකොට يعني ඔබ පන්දුවෙන්නේ විතර පුහුණු වෙන්නේ පන්දුවේම විතරක්ද? මොකද්ද මේකට හේතුව? ඇත්තම මූලික වශයෙන් කියන්න ඕන SSC කණ්ඩායමට මම ගියාට පස්සේ අවුරුදු 4ක් 5ක් වෙනකම් මට බැට් කරන්නට හම්බ වෙන්නේ නැහැ. මොකද හේතුව කඩුලු 2යි 3යි ලකුණු 350යි 400යි 500යි ඔහොම ගහන්නේ. පන්දු යවන්නෙක්ටම විතරයි සීමා වුණේ මම.
ඊට පස්සේ තමයි තේරුම්ගේ ආයේ මම පිතිකරණය දෙන්නට ඕනයි කියලා. 2006න් පස්සේ ආයේ පිතිකරණයට සෑහෙන වෙලාවක් යොමු කරා. ඉතින් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරා. ඒ ටීම් එකේදී ලකුණු ගොඩක් රැස් කරා. ඊට පස්සේ මගේ ක්‍රීඩා සමාජය තුළ නැවතත් මම මේ දැනටත් මම හොඳට පිතිකරණය යෙදෙනවා. ඉතින් ඒ තුළින් නැවතත් මම අර මගේ තිබ්බ සුපුරුදු දක්ෂතාවලට එන්න හම්බුනේ. නමුත් යම් කිසි මට්ටමකට මම ඒක නැවතත් ළඟා කරගත්තා. ඔබ කියන්නේ උවමනාව උනන්දුව තියෙනවා නම් ඕනෑම කෙනෙකුට මේ සියල්ල පුරුදු විය හැකියි. අනිවාර්යෙන්ම. හොඳයි. ඉතින් එහෙමනම් අපි ඒ උවමනාව උනන්දුව අපේ ජීවිතවලට එකතු කරගමු. අද කෙලිමේ කෙලිවිත් විදු වැඩසටහනේ ධම්මික ප්‍රසාද් සමග මේ කතා බහ වෙනස්ම පැත්තකට ගියා. හැබැයි මම හිතන්නේ ඔබේ ජීවිතයටත් වටිනා දේවල් රසක් මේ තුලින් එකතු කරගන්න හැකියාවක් ලැබුණා. අපිට කරන්න පුළුවන් උපරිම දේ කළාට පස්සේ අපි ලැබෙන ඕනෑම ප්‍රතිඵලයක් අපි බාරගත යුතුයි. මොකද ඒ තමයි අපේ උපරිමය. ඉතින් අපේ කැපකිරීම තිබුණොත් ඔහු සඳහන් කළා වගේම වාසනාව අපි ළඟට ඉබේම පැමිණෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා අන්තර්ජාතික පිටියේදී නැවත වතාවක් ධම්මික ප්‍රසාද් අපිට දකින්න ලැබෙන්න සහ අන්තර්ජාතික පිටිය අපිට ජයග්‍රහ අරගෙන එන්න ඔහුට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. එහෙමනම් තවත් දවසක කෙලිමේ කෙලිවිත් විදූ තුලින් අපි හම්බ වෙමු. විදුව subscribe කරන්න, ඒ වගේම මේ වීඩියෝ එකට comment කරන්න, ඔබට හිතන දේවල් ධම්මික පිළිබඳව, අපේ ක්‍රිකට් පිළිබඳව, ඔබට හිතන දේවල්, ඔබට දැනෙන දේවල් comment කරන්න. එහෙමනම් තවත් දවසක හම්බ වෙමු. ජය වේවා හැමෝටම.